මේ වනතෙක් අඟහරු පෘෂ්ඨයේ ඡායා රූප රෝවරයකින් ලබාගෙන තිබුණේ ඇමරිකාව විසින් පමණයි. එයට හේතුව වන්නේ 1997 සිට මේ දක්වා ඇමරිකාව විසින් රෝවර් යානා පහක් අඟහරු මතුපිට ගොඩබස්සවා තිබීමයි. නමුත් මෙම ඇමරිකාවේ අඟහරු ඒකාධිකාරියට තරඟයක් එක් කරමින් මෙම මාස චීනය විසින්ද අඟහරු මතුපිට රෝවරයක් ගොඩබස්සවනු ලැබුවා. එය තමයි 2021 මැයි 14 වනදා අඟහරු මතුපිටට ගොඩබැසි ෂූරෝන් රෝවරය. දැන් මෙම රෝවරය මගින් අඟහරු මතුපිටට ගොඩබැසීමෙන් පසු තමන් ලබාගත් ප්‍රථම ඡායාරූපද පෘථුවියට එවා තිබෙනවා. මේ දැක්වෙන්නේ එලෙස පෘථුවියට එවු එක් ඡායාරූපයක්. මෙම ඡායාරූපයේ අපට පෙනී යනවා ෂූරෝන් රෝවරය සහ එය අඟහරුගේ පෘෂ්ඨය මතුපිටට ගොඩබසින බෑවුමක් සහිත වේදිකාව. එහෙම නැත්නම් රෑම්ප් එක. පසුගිය මැයි 14 වනදා ෂූරෝන් රෝවරය කෙලින්ම අඟහරු මතුපිටට ගොඩබැස්සේ නැහැ. එම අවස්ථාවේ ගොඩබැස්සේ රෝවරයත් අඩංගු වන වේදිකාවක් සහිත පද්ධතියක්. ඉන් අනතුරුව මෙවැනි රෑම්ප් එකක් භාවිතා කර තමයි ෂූරෝන් රෝවරය වේදිකාවේ සිට අඟහරුගේ පෘෂ්ඨය මතුපිටට ගමන් කරන්නේ. ඊළඟට දැක්වෙන දෙවන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ ෂූරෝන් රෝවරය ඉහත දැක්වූ රෑම්ප් එක භාවිතා කර අඟහරුගේ පෘෂ්ඨය මතුපිටට ගමන් කිරීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක්. මෙහි අපට පෙනී යනවා ෂූරෝන් රෝවරයේ සූර්ය පැනල සහ එහි බාධක මගහැර යාමේ උපකරණ, එසේත් නොමැතිනම් ඔබ්ස්ටකල් අවොයිඩන්ස් එක්විප්මන්ට්ස්. ඒවාගේම මෙම රෝවරයට පිටුපසින් අපට පෙනෙනවා පර්සිවියරන්ස් රෝවරයෙන් ලබාගත් ආකාරයේම ස්වරූපයක් ඇති අඟහරු පෘෂ්ඨය. එනම් පර්සිවියරන්ස් රෝවරයෙන් ලබාගත් ඡායාරූපවල ආකාරයටම රතු පැහැති අඟහරුගේ පෘෂ්ඨය මත ඇති මදක් සුදු පැහැයට හුරු පාෂාණ කිහිපයක් මෙම ඡායාරූපයේත් නිරූපණය වෙනවා. දැන් මේ විදිහට අඟහරු මතුපිටට සාර්ථකව ගමන් කළ ෂූරෝන් රෝවරය තවත් මාස 3ක් පමණ අඟහරු මතුපිට පරිේෂණ සිදු කිරීමට නියමිතයි. එනම් පෙර කී අඟහරු පාෂාණ අධ්‍යයනය කිරීම මේ මූලික අරමුණ වෙනවා. ඒ වගේම අඟහරු පෘෂ්ඨයේ විවිධ තරංග ආයාමයන් යටතේ ඡායාරූප ලබා ගැනීමද මේන් සිදු කිරීමට නියමිතයි. එනිසා අපි බලාපොරොත්තු වෙමු ඉදිරි දින කිහිපය තුළදී මෙම ෂූරෝන් රෝවරයෙන් ලබාගත් අඟහරු පෘෂ්ඨයේ නවතම ඡායාරූප බැලීමට හැකි වේවි කියලා. අවසානයට විශ්ව ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම ෂූරෝන් රෝවරය ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ පර්සිවියරන්ස් මෙහිමෙන් ලබාගත් නවතම ඡායාරූප බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.